මේ සවන් දෙන්න ඔබටත් මේ රාශි 12න් එකක් අනිවාර්යෙන්ම අඩංගුයි අයිති. සමහරට පිළිගන්න පුළුවන්, සමහරට පිළිගන්න නැති වෙන්න පුළුවන්. නමුත් පරීක්ෂණයක් හැටියට, පරීක්ෂණයක් හැටියට නිකං සවන් දීලා බලන්න ඔබගේ ජීවිතයේ මේ දැන් ගත වෙන මොහොතත් සහ තවත් මාස 5ක් විතර 6ක් විතර ඉස්සරහටත් මෙහෙමද කියලා. මේෂ ලග්නේ 20යි 24 අවුරුද්ද උදා වෙනකොට ජනවාරි 1 වෙනිදා ධනුෂ් මහත්මයෝ මේෂ ලග්නේ කෙනාගේ නිකන් ග්‍රහ චක්‍රයේ ගෝචරයේ ගත්තොත් අංක 1 ගුරු 2 3 4 නැහැ 5 චන්ද්‍ර 6 කේතු 7 මේ බුධ ශුක්‍ර 8 9 කුජ රවි සහ 10 නැහැ ශනි 11 රාහු 12 එහෙම කියුවට වැඩක් නැහැ අහගෙන හිටියට. දැන් මේකෙන් කියවෙන කරුණු ටිකක් කියන්න ඕන සිද්ධාන්තවලට වඩා. ඉතින් මං කාල වේලාව ඉතුරු කරගන්න ඕන නිසා මේෂ ලග්න ගත කරන අය නැත්තම් මේෂ ලග්නයේ ලග්නයේ වෙච්ච අයට මේ අවුරුද්ද ලබනකොටම කොහොමද තත්වේ කියලා දල අදහස් ටිකක් මේ ලියාගත්තා. වේලාව ඉතුරු කරගන්න ඕන නිසා මං මේ ටික කියවන්නම්. ඔබ බලන්න ඔබට ඒ වගේ ආශ්‍රිත කරුණු කාරණාද දැනෙන්නේ කියලා අගතිගා मेवा मुखद उभे पौद्गलिकम केंद्रय निमी सामान्य राशिय लग्ने मुल्करगिन कियन निसा मम निमी कौरु की वत् सीयट सीयक मेवा पिलिगन्नेप सह सीयट सीयक अतहरिन्नत्तेप मेद मावते यम එතකොට මේෂ ලග්නයේ ගත්තොත් මේ ජනවාරි 1 වෙනිදා ඉඳලා මම මේ කියනේම දැන්ටත් එහෙමයි සහ මේ මාසේ 1 වෙනිදා විතර වෙනකම් මේ කාලේ රැකියා කටයුතු වල යම් උසස් වීම් තනතුරු වගේ දේවල් වලට අර මිශ්‍ර ඵල සහිත ගතියක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ එකපාරටම ෆ්‍රී ෆ්ලෝවින් නැත. එතකොට රැකියා සම්බන්ධ වෙන්න පුළුවන්, එහෙමනම් පදිංචි ස්ථානයේ වෙන්න පුළුවන් චේන්ජස් මාරුවීම් වලට යුක්තයි සම්බන්ධ වෙනවා මේෂ ලග්න කට්ටියගේ. ඒ වගේම උසස් පදවි, ඒ වගේම උසස් තරමක් දුරට ආශ්‍රයන් මේ වගේ වන් එහාට මෙහාට වෙලා සමහර කට්ටිය අමනාප වෙනකොට තව කට්ටිය එකතු වෙනවා. ඒ වගේ ප්‍රතිඵල තියෙනවා. තමන් ළඟින්ම ඇසුරු කළ කෙනෙකුට මුකාකර ටිකක් කරදරයක් වගේ දෙයක් අහන්න ලැබෙන්න පුළුවන් තමන්ගේ ළඟම කෙනෙකුට. ඒ වගේම තරමක් දුරට මේෂ ලග්න අයට නම් මේ ග්‍රහ රටාව අනුව චිත්ත පීඩා ගතියක්, ඉතින් සිත කලබල ගතියක් තියෙන්න පුළුවන්. අර ධර්මයෙන් ආශිර්වාදය ලබා ගත්තාම ඒවා හදා ගන්න පුළුවන්. ඒ වගේම තමන් උදව් උපකාර තමන්ගෙන් ගත්ත කෙනෙක් තමන්ටම නිඳා කරන්න, අපහාස කරන්න, කරදර කරන්න තමන් ඉස්සරහට එන්නත් පුළුවන්, සතුරුකම් පවා කරන්න පුළුවන්. ඇත්තටම තමන්ගේ සිතේ මේ ගත වෙන කාලය සහ ඉදිරියට ඔය කියන මාස ටිකෙත් සතුරන් නිසා කරදරයක්, බයක්, විපත්යක් වෙනවා දෝ කියලා කුකුසකින් ජීවත් වෙන්න සමහර වෙලාවට අවස්ථාව යෙදිලා ඇති. ඒ වගේම ගත්තොත් එහෙම මුදල් හදල්. ඉතින් මුදල් කියන්නේ සල්ලි කියන්නේ දෙවියන්ගේ මල්ලි තමයි. ඒවා එනවා යනවා. ඉතින් වැඩිපුර ටිකක් මේෂ ලග්න කට්ටියගේ අතින් මේ අතේ තියෙන මුදල් ටිකක් හේදිලා යන ගතියක්, වේදම් වෙලා යන ගතියක් තියෙන නිසා අර පරිස්සමෙන් අපි ධන පරිහරණය කරන්න ඕන. ගෙදර අයත් එක්ක වුණත් අර වෙන්ද වගේම එකට කිරි පැණි වගේ ඉදීම ටිකක් බාල කරන ගතියක් තියෙවි. ඒ නිසා අපි හිතින් හිතලා ඒ අඩුපාඩුව පියව ගන්න ඕන. එකට එකම මේ කුරුළු කැදල්ලක ඉන්නා වගේ උත්සාහ කරලා අපි මේ පැත්ත දියුණු කරගන්න ඕන. ඒ වගේම උසස් අයගෙන් ලොකුයි කියන අයගෙන් නෑදෑයන් කියන අයගෙන් උදව් ඉල්ලුවත් ඉල්ලන තරමට නොලැබෙන පොඩ්ඩක් හාඩ් ගති තාප්ප වටතාප්ප සහිත ගමනක් මේෂ ලග්න කට්ටියට තියෙනවයි කියන එක ග්‍රහචාරය අනුව පේනවා. එහෙත් යම් කිසි කෙනෙක් තමන්ගේ ආගමික ශ්‍රද්ධාව ඇති කරගෙන බණ භාවනා කරගෙන එයා උත්සාහ කළොත් මේ තියෙන ටික තමන්ම නිකන් ටෙම්ටේෂන් එක යක්ෂ පරීක්ෂාවක් වගේ වෙලාවක්, තමන්ට අභියෝග දෙන වෙලාවක් ජීවිතේ. හැබැයි ඒ අභියෝග අරගෙන ධනුෂ් මහත්මියෝ ආගමට දහමට අනුව ටිකක් සමීප වෙලා අර හිත සන්නද්ධ කරගෙන බලවත් කරගෙන චිත්ත ධෛර්ය අදිෂ්ඨානය ඇති කරගෙන කටයුතු කළොත් දිනන්න බැරි දිනුමක් නැහැ කියලා මේ ආරාධනය ඔබටයි. මේ වගේ බුදුබණ හැමදාමත් අසන්න,
මේ සංසාරික චාරිකාවෙන් නිදහස් වෙන්න ආර්ය ධර්මයේ සමීප කරගන්නට ඔබත් මේ සරසිටීවි YouTube නාලිකාව subscribe කරන්න කියලා මේ දහම් පද තවත් අයට බෙදා හරින්න කියලා ඒ පින්කමට අත ගහන්න කියලා ඒ පින්කමට හිත යොමන්න කියලා අපි ඔබට මහත් කරුණාවෙන් ආරාධනා කරනවා හැමට සම්මා සම්බුදු සරණයි මේෂ ලග්නයි සම්බන්ධයෙන් කියන්න කැමතියි